Varney's Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදිනමකටක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කිරි පිටි මේසැඳි දෙකක් පාවිච්චි කරලා කිරිම කිරි රස පුළුම් වගේ සැහැල්ලු රසවත් චොක්ලට් පුඩින්යක් හදාගන්න විදිය. අපිට මේ පුඩින් එක ගොඩක් අඩු වේදමකින් ගොඩක් අඩු කාලෙකින් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක තම්බන්න බේක් කරන්න මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ගොඩක් දිනකට ගොඩක් පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ හදාගන්න පුඩින් එක සාමාන්‍යයෙන් 8 දිනකට වගේ ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා පවුල හැමෝටම මේක ප්‍රමාණවත් වෙයි. ඉතින් අපලම කොහොමද මේ රසවත් පහසු පුඩින් එක හදන්නේ කියලා. පුඩින් එක හදන්න කලින් අපි පුඩින් එක සෙට් කරගන්න භාජන ලෑස්ති කරගන්න ඕනේ. මම මේ වගේ මිලිලීටර් 500ක් කලින් භාජනයක් අරගෙන ඒකට හොඳින් බටර් ටිකක් ගාලා පැත්තකින් තියනවා. ඉතින් ඔයා දිගටම මගේ මේ වගේ අලුත් වීඩියෝස් නරඹන්න කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒ වගේම ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරොත් මේ වගේ අලුත් වැදගත් වීඩියෝස් miss නොවී නරඹන්න පුළුවන් ඔයාට. මම මුලින්ම කරන්නේ මේ වගේ කිරිපිටි මේසැඳි දෙකක් අරගෙන මේ වගේ භාජනයක දා ගන්නවා. ඊළඟට මම කිරි එකට වතුර මිලිලීටර් 400ක් දා ගන්නවා. මෙතන උණු වතුර හෝ ඇල් වතුර උණ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන කිරිපිටි එක 90 එකතු කරන්න ඕනේ උණු වතුරද ඇල් වතුරද කියලා තීරණය කරන්න. මේ විදිහට කිරි එක හදලා පැත්තකින් තියා ගන්නවා මම. ඊළඟට මම මෙතන සීනි ග්‍රෑම් 70ක් අරගෙන තියෙනවා. ඒක මේ වගේ භාජනයක දා ගන්නවා. ඊළඟට මම කොකෝවා පවුඩර් මේ සැඳි එකක් එකතු කරනවා. ඊළඟට මම හදාගත්ත කිරි එක මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. සෙනෙසා කොකෝ පවුඩර් හොඳින් කිරි එකට දී කරගන්න ඕනේ. සුපුරුදු විදිහට වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකට පල්ලිහා තියෙන ඉන්ෆෝ බොක්ස් එකේ තියෙනවා. එතනින් රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මේ ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරගෙන ඊළඟට මම මේක ලිපේ තියාගන්න අඩුගින්දරේ. ඊළඟට මේ කිරි එක නොනවත්තාම මේ විදිහට හොඳින් මිශ්‍ර කරන්න උතරනතුරු. දැන් ඔයාලට පේනවා ඇති අපේ කිරි එක හොඳින් උතරන මට්ටමට ඇවිත් තියෙන කියලා. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා ජෙලටින් ග්‍රෑම් 15ක්. ඒ කියන්නේ ග්‍රෑම් 10කුත් තේහඳ දෙකක් වගේ. ඒක දැන් කිරියකට එකතු කරගන්නවා මේ විදිහට. ජෙලටින් කිරියකට එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ජෙලටින් ටික හොඳින් දී කරගන්න ඕනේ. ජෙලටින් ටික හොඳින් කිරියකට දී වෙලා මිශ්‍රණය හොඳ ඔක ගතියකට ආවට පස්සේ මම ලිපින් ඉවත් කරගන්නවා මේක. කිරි මිශ්‍රණය හොඳින් නිවුණට පස්සේ මම ඒක මේ වගේ බ්ලෙන්ඩ් ජාර් එකක් දාගන්නවා. බ්ලෙන්ඩ් ජාර් වලට උණු පිටින් කිසිම දෙයක් එකතු කරන්න එපා. කාලයක් යද්දී ඒක අවපහැවෙනවා එහෙම වුණොත්. ඊළඟට මම මේක මධ්‍යම ස්පීඩ් එකේ මේ විදිහට කීප වතාවක් බ්ලෙන්ඩ් කරගන්නවා. සාමාන්‍ය විනාඩියක් වගේ ප්‍රමාණවත්. ඊළඟට මම මිශ්‍රණය මේ විදිහට සෙට් කරගන්න භාජනයට මාරු කරගන්නවා. ඊළඟට මම මේක සෙට් වෙන්න පැය 3ක් 4ක් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. පැය කීපයකින් පස්සේ ඔයාලට පේනවා ඇති මගේ පුඩින් එක හොඳින් සෙට් වෙලා තියෙන කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට අන්මෝල්ඩ් කරලා කන්න ගන්න පුළුවන්. නමුත් මම කරන්නේ මේක තවත් එක වතාවක් බ්ලෙන්ඩ් කරලා සෙට් කරගන්නවා. එතකොට මේකේ හොඳ මූස් ගතියක් ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මම මීට කලින් පොල් කිරි පාවිච්චි කරලා මේ වගේම රසවත් මූස්යක් හදාගන්න ටික කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකට අදාළ ලින්ක් එක මේ වීඩියෝ එකේ පල්ලිහා තියෙන ඉන්ෆෝ බොක්ස් එකේ දාන්න. එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් නරඹන්න අවශ්‍ය නම් ආයතන ජෙලි මිශ්‍රණය විනාඩි කිහිපයක් මේ විදිහට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේකේ හොඳ පෙනෙන ගතියක් ආවට පස්සේ බ්ලෙන්ඩ් ජාර් එකට මෙහෙම ගහලා බලද්දී බ්ලෙන්ඩ් ජාර් එක නිකන් බොල් බොල් සද්දයක් තමයි ඇහෙන්නේ. අන්න ඒ වෙලාවට මිශ්‍රණය අරගෙන මේ වගේ සෙට් කරගන්න භාජනය දාගන්න. ඊළඟට ආයෙත් මම මේක හොඳින් සෙට් වෙන තුරු ෆ්‍රිජ් එකේ තියෙනවා පුරා රැයක් හෝ පැය 4ක් ප්‍රමාණවත් මේක. මේ තේනේ මම ඒ විදිහට සෙට් කරගත්ත මගේ ජෙලි පුඩින් එක මම දැන් ඒක මේ විදිහට අන්මෝල්ඩ් කරගන්නවා. අල්පේ නැති හරිම පහසෙන් අපි පුඩින් එක ගැලවිලා එනවා කියලා. මගේ පිහිට උඩ වැදිලා පුඩින් එකේ සමහරක් දැන් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් එහෙම නොවෙන්න වග බලා ගන්න ඔයාලගේ පුඩින් එකේ. අල්පේ නැති අපේ පුඩින් එක ගොඩක් ලස්සන පාටකට තියෙනවා කියලා. ඒ වගේම අල්පේ නැති එක ලේයර්ස් දෙකක් වගේ තියෙනවා කියලා. යටින් පුංචි ලේයර් එකක් තියෙනවා වෙනත් පාටකින්. දැන් මමගේ චොක්ලට් පුඩින් එක මේ වගේ රට කජු සහ චොක්ලට් සෝස් ටිකක් දාලා ලස්සන ගානිෂ් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අපේ රසවත් චොක්ලට් පුඩින් එක කොච්චර ලස්සන තියනද කියලා. ඒ වගේම මම ඔයාලට කෑල්ලක් කපලා පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලා දකින්න ඇති මේක සෙට් වෙන සෑහෙන කාලයක් ගියත් මේක හදන්න අපිට මහ ලොකු කාලයක් යන්නේ නැහැ. විනාඩි 5ක් 6ක් වගේ කාලයක් ඇති. ඒ නිසා ගොඩක් දිනකට මේක ගොඩක් පහසු රෙසිපි එකක් වෙයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති පුඩින් කැලි කැඩෙන්නේ නැතුව අපිට අතින් අරගෙන තවත් ප්ලේට් එක තියන්න පුළුවන් කියලා. ඒ වගේම කැලි කප්පුවම පේනදි පොඩින් එක ගොඩක් ලස්සන තියෙනවා කියලා. ඒ වගේම තමයි මේක ගොඩක් රසවත්. ඒ නිසා අනිවාර්යයෙන් මේ පොඩින් රෙසිපි එක try කරලා බලන්න. ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.